අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදාහනය පුවත් සිරස්තල වෙත නව වසරට මහා සංගරත්නය ඇතුළු ආගමික නායකින් සහ ජනපති අගමැති ඇතුළු දේශපාලන නායකින්ගෙන් සුබ පැතුම් ජනපති සහ අගමැතිත් කිරි වෙහෙර වැඳ පුදා ගනි මෙහෙමත් මොඩල් නාස්තිකල රටක් ලෝකේ වෙන කොහෙවත් නැද්ද අලුත් අවුරුද්දේ ජනතා අපේක්ෂා අලුත් අවුරුද්දට ලැබුණු සිමෙන්ති මිල තෑග්ග අලහා ලුණු බදු අඩු කෙරේ වැඩි ලුණු වැඩි ලෙඩ අඩු ලුණු හොඳ හිත ගෑස් හිඟය උපරිම සති 3යි හැකි පමණින් ගැටලුව විසඳනවා ලිට්‍රෝ සභාපති කියයි අදත් ගෑස් පෝලිම් අතහරින්න හදන ලංසා चीने टोन विधिहट पोहरे वन्न अपे नीति ओलुएन हिटमाईद अदसिट लबन तिस्सेक पनदा दक्वा नवसाउक्य मार्गोपदेश देन देश्य पुआ दिन तुन्से हैट पहक निमाव अलुत आवरुद्धा नैतहोत नव वसराक लेस समरान्न अपी हैमोम कैमते देदास विसेक गेवी किये अपे रड़ट सह लोकेट यहापात लेसन वे उदा ऊ दिदहस विसी देखेदी जनताव अपेक्षा करान्ने मुनवाद रटाक लेस अप दिनागति उत्ते संपूर्ण कलियुत्ते कुमन इलाक्याद ඇත්තටම රට තුල බරපතල ඩොලර් හිඟයක් පවතිනවා විදේශ සංචිත මට්ටම පහත වැටී තිබෙනවා ඒ නිසාම අපට ණය ගෙවීම පිළිබඳ අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බව පිච් රේටින්ග්ස් ආයතනයද ප්‍රකාශ කළා දැනට අප සතු විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මාසකට පමණක් බවද සමහර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා ඇත්තටම අප කෙසේ හෝ අපේ විදේශ සංචිත ඉහළ දමා ගැනීමේ බරපතල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා ඒ සඳහා අපනයන ආදායම් ඉහළ දමා ගැනීම සංචාරක කර්මාන්තය නගා සිටුවීම ආදිය ප්‍රමුඛයි. නමුත් අප සමහර විට ජාතික දේපළද විකුණා දමමින් සිටිනවා. එසේම ශ්‍රී ලංකාව යනු ඇත්තටම ඇතිතරම් මුදල් නාස්තිකල රටක්. මෙහෙම මුදල් සොරකම් කළ රටක් තවත් ලෝකේ කොහෙවත් නැති පැති. බිඳ වැටෙමින් තිබූ ග්‍රීක ආර්ථිකය තුල ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කළා. හෙජින් කිවිසුම තවත් එවැනිම මුදල් කාබාසිනියා කළ ප්‍රෝඩාවක්. දැන් චීන පොහොර නැවටත් ඩොලර් වලින් ගෙවන්න වුණා. අප රට නාස්තිකල ඩොලර් එක ගණන් හැදුවම මෙහෙම හරි තියෙන එක පුදුමයක්. ඒ අතර චීනය සහ ඉන්දියාව තරංගයට අපව ගිලගනිමින් සිටින බවයි බොහෝ මධ්‍යස්ථ මතධාරීන් පෙන්වා දෙන්නේ. අප ණය ගෙවන්න තව තවත් ණය ගන්නවා. ඒ නිසාම මේ වන විටත් චීන ණය උකුලක සිරවන්නටයි සිදු ඇත්තේ. ඩොලර් අර්බුදයෙන් ගොඩ එමට ඉන්දියාවෙන්ද දිගින් දිගටම ණය ලබා ගැනීමට සිදුව තිබෙනවා. දැන් හරියට චීනය සහ ඉන්දියාව කියන දත් 32 මැද්ද ඇති දිව වාගේ තැනකට අප රට පත්ව අවසන්. මේ වන විටත් රට තුල දිගු පොලිම් භාණ්ඩ හිඟයි. මිල තියෙන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. මේ සියල්ල අතර වාරේ ජනවාරි 18 වෙනිදා වන විට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පියවීමට තිබෙනවා. මේ සියල්ල මැද ජනතාවගේ 2022 අපේක්ෂා ගැනත් අප සොයා බැලීමක් කළා. කැලෙන්ඩරේ මාරු වුණා විතරයි උනේ අතරම අවුරුද්ද නම් සුබ නැහැ කියන එක තමයි අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ මොකද 2021 ඉඳන් 2022 දක්වාම පොලිමේ තාම ඉන්නවා බඩු තමයි මිල වැඩි නේ අපිට පඩි වැඩි වෙන්නේ නැහැ පඩි එකම ගාන තමයි සමහර විට ලබන සතියේ ඉඳන් හොඳ වෙයි කියලා හිතෙනවා නේ සුබත් නැහැ ඉතින් මිනිසුන්ට ජීවත් වෙන්න බෑනේ මහත්තයා දැන් හරි අමාරු වෙන්නේ නේ දෙපැත්තටම නැතුව වැට උඩ ඉන්න ඉතින් අලුත් අවුරුදු හොඳයි අලයි ලුණු දෙකම අඩු කරානේ ඉතින් කොච්චර මාතෘ යට ගන්න චාටර් රාණ්ඩුවක් දීපේ වුණුත් නැහැ දීපේ වුණත් දැන් දුන්නේ නැහැ කියලා කියන්නේ ඔක්කොම හොරු බම්මඩරුන් ඔකුන් හිඟන්නෝ මොනාක් වෙන්න තව පල්ලයට යනවා මිසක් උඩට එන්නේ නැහැ පෙට්ටි පෙට්ටි මිනි පෙට්ටිත් ගණන් යනවා සෝරි තමයි මේ වරද වෙනසක් වෙන්න ඕන නේද අපේ ආර්ථිකය හදා ගන්න ඕන නැත්නම් මිනිස්සු හරි අමාරුයි දැන් මේ උදා වුණ අවසර සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නමුත් සුබ වෙන පාටක් නම් පේන්න නැහැ ප්‍රශ්න රාශියක් එක තමයි නාවසර ආරම්භ කරන්නේ මේ වට මේ පාලකයන්ට කිසිඳුමක් නැහැ සේට සින්දුවක් ඇහුවනේ සංගීතනි සින්දුව වැරද්දක් තියෙනවා ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ ගොඩක් මිනිස්සුන් ගින් සහන තමයි බලාපොරොත්තු වෙන්නේ හම්බෙන්නේ නැත්තේ ඒකමනේ ලොකු මිනිස්සු නන්දිනලා අපි පාගදිලා හැමදාම වැඩට යනවා එනෝ තේකුමක් නැහැ උදා ඌ 2022 නව වසරට මෙරට මහානායක ස්වාමින් වහන්සේලා සහ අනිකුත් ආගමික නායකයන් සුභාශිංසන එක්කනු ලැබුවා මේ අතර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණද නව වසරට සුබ පැතුම් එක් කර තිබෙනවා
දුක්කරදර කම්කටොළු රාශියකට මුහුණ දීපු වර්ෂයක් තමයි ගිවි ගිය වර්ෂය ලබන්නා වූ වසර ඒ සියල්ලෙම නිදහස් වෙලා සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම පක්ෂයක් හැම ජාතියක් අපි කවන් නැගී මේ රට ගොඩ ගැනීම මේ මහා වැටි තිබෙන ප්‍රපාතේ නැගීමට අපි මේ අලුත් අවුරුද්දේ උත්සාහ ගන්න ඕනේ අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙන මේ මොහොතේදී විශේෂයෙන්ම 2021 වසර තුල අපේ රටේ ජනතාවට අත්විඳින්නට සිදු වෙච්ච නොයෙකුත් කරදර අමාරුකම් පහු වෙලා ඒවා නැති වෙලා 2022 වසරේදී ඔවුන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි වාතාවරණයක් පරිසරයක් අපේ රට තුලත් ලෝකයේ තුලත් නිර්මාණය වේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේ නව වසරට. උදා වූ 2022 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන එක් කර තිබෙනවා. අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමට රජයේ තිබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව සිය විශ්වාස සේපපයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උදා වූ 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන නිකුත් කර තිබෙනවා ජීවිතයේ දුෂ්කර අත්දැකීම් වලින් පන්නරේ ලැබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි වසංගතයේ හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවෙමින් සංවර්ධන අරුණඩු අකණ්ඩව රටටම විහිදුවාලීම රජයේ අනාගත අපේක්ෂාව බව එම සුබපැතුම් පණිවිඩයේ දැක්වෙනවා මේ තීරණාත්මක තත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ කරා වැටුණු තත්වයෙන් රට ගොඩනැගීම බවත් යලි යලිත් අවධාරණය කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 වසරට සුබපැතුම් එක් කරමින් පෙන්වා දෙන්නේ උදා වූ 2022 වසරට ජනතා විමුක්ති පෙරමුණද සුබපැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා කලක් තිස්සේ වර්ධනය වෙමින් ආ ධනවාදී සමාජ ක්‍රමයේ අර්බුදය මේ වන විට එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ මෙය කිය මලකුණක් වූ ලාංකේය ධනවාදී දුගද මේ වන විට ජන ජීවිතයේ විවිධ ගැටලු මගින් ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇත එය සුවඳ විලවුන් ගැල්වීම මගින් පැතිරීම නවතාලිය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර වැඳ පුදාගෙන ආගමික වතාවත්වල නිරත වුණා. නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. කිරිවිහෙර චෛත්‍යරාජනන් වහන්සේ ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදුහඳුන් පැලයක් රෝපණය කිරීමටද ජනාධිපතිවරයා සහභාගී වුණා. කිරිවිහෙර සිට රුහුණු කතරගම මහා දේවාලය වෙත ගමන් කළ ජනාධිපතිවරයාට දෙපස සිටි මල් අලවිකරුවන් මල් පිරිනැමීම විශේෂ සිදුවීමක් වුණා. එමෙන්ම පූජා භූමියට රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. ඓතිහාසික කතරගම මහා දේවාලයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස පැවති සෙත් පිරිත් සජ්ජායනයේ ශ්‍රවණය කිරීමටද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. උදා වූ 2022 නව වසර ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනා ආගමික වතාවත්වලට මුල්තැන ලබා දෙමින් පිළිගත්තා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩවනුයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේයි. 2022 වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත අද පෙරවරුවේ සිට පැමිණෙන බව අප නුවර වාර්තාකරු පවසනවා. උදා වූ 2022 බෙස්ට් එවර් වසරක් වේවා යන ප්‍රාර්ථනෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් පැවැත්වුණේ. ඒ යුනිලිවර් ආයතනයේ සභාපති හජාර් අල්ෆ් මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙනුයි. You can bring your friends. Ask them to come.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් වලටද විශාල පිරිසක් එක් වුණා. ඒ සියලුම කොවිඩ් නීතිවලට අනුගතවයි. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්ුණා. එසේම අනුරාධපුර ශ්‍රී මහා බෝධියට බැතිමතුන් රාශියක් පැමිණෙන ආකාරයේද දක්නට ලැබුණා. පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද නව වසරට ආශිර්වාද ලබා ගැනීමට පැමිණ තිබුණේ මේ ආකාරයෙනුයි. අලුත් අවුරුද්ද පටන් ගත්තත් එක්කම තවත් අවුරුදු තෑගක් අපේ රටේ ජනතාවට ලැබුණා. ඒ සිමෙන්ති මිල රුපියල් 100කින් ඉහළ දැමීමේ තෑග්ගයි. ඒ අනුව දැන් සිමෙන්ති කොට්ටේක නව මිල රුපියල් 1375ක් වෙනවා. අලුත් අවුරුද්ද කියලා වෙනසක් නැහැ. අදත් ජනතාව මහපාරේ පොලිම්බල. අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා අපේ රටේ ජනතාව රෑ 12ට කිරි උතුරවලා අලුත් අවුරුද්ද පිළිගෙන වෙනද වගේම නින්දට ගියා. ඒත් අද උදේ ඇහැරිලා බලනකොට සිමෙන්ති මිල ඉහළ ගිහින් රුපියල් 100කින් ඉහළ ගිය සිමෙන්ති කොට්ටයක් දැන් ජනතාවට ගන්න වෙන්නේ රුපියල් 1375කටයි. මේ අතර සිමෙන්ති මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසූ විට මේ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයිනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රජයේ අඩු කර තිබෙනවා. ඒ අනුව එම භාණ්ඩවල කිලෝග්‍රෑමයකට රුපියල් 30කින් බද්ද අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. නමුත් මේ වෙනකොට කිරිබොන්න කිරිපිටි තවමත් වෙළඳ පොලේ නැහැ. කිරිපිටි පැකට් එකක් අරගන්න ජනතාවට දේශීය කිරිපිටි සමාගම් ළඟ පොලිමේ ඉන්න සිද්ධ වෙලා. එහෙම හරි කිරි පැකට් එකක් අරගෙන තම දරුවන්ගේ බඩගින්න නිවන්න බලාගෙන ඉන්න මිනිස්සු කොට්ටාශයක්ද මෙරට තුල ඉන්න බව අප අමතක නොකළ යුතුයි. මේ අතර තඹුත්තේ ගම විශේෂාර්ථික මධ්‍යස්ථානයේට අද එළවලු මිලදී ගැනීම සඳහා ගැනුම් කරුවන් පැමිණියේ නැති බව අප වාර්තාකරු පැවසුවා. ඒ හේතුවෙන් අද එළවලු වෙළෙන්දන් මහත් අසීරුතාවයකට පත් වුණා. ඒ හේතුවෙන් සමහර එළවලු මිල ගණන් අද දින පහත වැටී තිබූ බවයි වෙළෙන්දන් ප්‍රකාශ කළේ. මේ අතර කොරේ පිටට මරේ කියලා බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයේට පැමිණෙන වෙළඳුන්ගෙන් අද සිට රථ වාහන ඇතුළත් කිරීමේදී ගාස්තු අය කිරීමට පටන් අරන්. ඊට අද වෙළඳුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ඉදිරි සති 3 ඇතුළත ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව වෙළඳපළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පවතින අර්බුදයට ඉක්මනින් විසඳුම් ලබා දෙන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. ලිට්‍රෝ සභාපතිවරයා තනතුරින් ඉල්ලා අස්වී ගෙදර යා යුතු බව මේ අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා. ලිට්‍රෝ සභාපතිවරයා පමණක් නොව සියලුම දෙනා දැන් ගෙදර යා යුතු කාලය ඇවිල්ලා කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහුමාන් මහතා ප්‍රකාශ කරන්නේ. අදත් ගෑස් පෝලිම් ප්‍රදේශ කිහිපයක දක්නට ලැබුණා. මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම්ද වාර්තා වුණා. අද දිනේත් ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාවට පොලිම්වල ඉන්න සිදු වෙලා මේ ගාල්ල ප්‍රදේශයේ ජනතාව ගෑස් පොලිම්වල සිටි ආකාරයයි. දෙන්නේ නැත්තම් මේ මගුල නොදී ඉන්න ඕනේ එක්ක. වහලා දාන්න ඕන. මේ අපි පොලිම්වල අද දවල්ට පොල් සම්බුල් වතුක් කන්න මිදියන්නේ. චන්දයාලන්ගේ මහ ජනතාවගෙන්නේ මේ හතරවෙනි දවස. මිනිස්සු උදේට එනවා ආයි හැන්දෑවට යනවා. දවසට ගෑස් සිලින්ඩරේ ගේන්න උදේට 150ක් දෙනවා හවසට 150ක් දීලා සිලින්ඩරේ දැන් දවස් 4-6 යනකොට 1200යි එක්කෝ කඩේ බෝඩ් එක දාන්න ඕනේ කෙලින්ම අද ගෑස් ඇන්නේ නැහැ කියලා කොළඹත් ප්‍රදේශ කිහිපයක ගෑස් පොලිම් අද දක්නට ලැබුණා
මේ අතර ඉදිරි සති 3 ඇතුළත ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අපි ගෑස් නිකුත් කිරීම දිගටම සිද්ධ කරන මම කිව්වා වගේ ගෑස් සිලින්ඩර් 40,000ක් පමණ මේ වන විට දවසකට නිකුත් කරන අතර මේ ප්‍රමාණය දිනෙන් දින වැඩිවීම ඉදිරි දවස්වලදී ඔබට දකින්න පුළුවන්. සිලින්ඩර නිකුත් වෙනවත් සමගම ජනතාවට ඒ පෝලිමේ ඉන්න වෙන කාලය අඩුවීම නිරීක්ෂණය කරන්න අපිට ලැබෙවි. උපරිම වුණොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුළුවන්. නමුත් ඒ සති 3ට කලින් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න වලට විසඳුම් ඒ කියන්නේ අවශ්‍ය ගෑස් බෙදා හැරීම අපිට කරන්න පුළුවන් වෙයි කියලා. මන් දැක්කෝ ඒ ලිට්‍රෝ සභාපතිතුමා හැමදාම ඇවිල්ලා බයිලා ගානා මීඩියා වලට බයිලා ගන්න දෙයක් නැහැ සභාපතිතුමාට මේ ගෑස් ටික නියමිත විදිහට සපයන්න ඕනේ ඒ වගේම සපේන ගෑස් ප්‍රමිතියෙන් සපයන්න ඕනේ එහෙම නැත්නම් තමුන්ට තනතුර දාලා යන්න පුළුවන් ඒවල් ගිනි ගන්නවා ගෑස් එක ගෙනියන්න අවුවේ කර වෙනවා මිනිස්සු විශාල ප්‍රශ්නකින් ඒ නිසා මම ඉතාමත් ගෞරවණීය ඉල්ලනවා ඔය සභාපතිතුමා වාම ඉල්ලලා අසලා ගෙදර යන්න එහෙම නැත්නම් ගෙදර අරින්න ඕනේ ජනාධිපතිවන් අපි ඉල්ලා සිටිනවා අපි දැක්කා ඒ සැබෑ තත්ත්වයත් එක්ක රාජ්‍ය ඇමතිවරේ ලංස ඇමතිවරයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ නිලධාරීන්ට කරන්න බැරි නම් යන්න එහෙම නැත්නම් මෙවන්ව ගාලා එලවන්න ඕනේ කියලා. අපිට අහන්න තියෙන්නේ ඇමතිතුමාගේ ඇමතිතුමනි දැන් නිලධාරීන්ද මේකට වග කියන්න ඕනේ. ලිට්‍රෝ සමාගම කියලා කියන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන 100%ක් රජයේ ආයතනය ට සම්බන්ධ සමාගම මේක නිලධාරීන්ගේ ඔළුවේ දාලා නිලධාරීන්ව විතරක් මේකට හිරකරන එක විතරක් නෙමෙයි මේකට අනුබල දීපු මේවට උපදෙස් දීපු මේවා සංයුතිය වෙනස් කරන්න කියලා ඒකට නායකත්වයේ දීපු දේශපාලන නායකයෝ ඒගොල්ලන්වත් වග කියන්නේ රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් මම ඉතාමත් පෑදීලිය කියන්නේ මුතුරාජ වෙන අලුතෙන් ගාපු ගැසට් එක පවරා ගැනීම වාම අවලං කරන්න පෑදීලියම කියනවා අපි මේ තනතුරු වලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමේ තනතුරු අතහැරලා යන්න අපි සූදානම් බිලියන 3කට වැඩිය විදේශ විනිමය තියෙනවා නම් ඇයි වරායේ තියෙන ටැංකි ටික එලියට ගේන්න නිකුත් කරන්නේ නැත්තේ පට්ටපල් පච ගෙලින්න එපා කියලා අපි කබ්‍රාල්ට කියනවා වෙනම ආයතනයක් අපිට තියෙනට අවශ්‍යයි රජය විසින්ම ගෑස් ආනයනය කරන මේ වසරේ කඩිනමින් ඒ කටයුතු වෙළඳ මාධ්‍යන් ශරා ක්‍රියාත්මක වේ යනයකහ කොරහ බිඳගෙන යන හදන වගේ ඒගොල්ලෝ දන්න හොතට මේගොල්ලන්ගේ පාලන කාලය අවසానයි ඒ නිසා මේ බලේ ඉන්න ටිකේ ජනතාවට එන ගැහුවත් කමක් නැහැ කියලා වරකම් කිරීම ආරම්භු කරගෙන තමයි වැඩ කරමින් යන්නේ අපි පැහැදිලිවම කියන පුළුවන් නම් ඔන්න ආණ්ඩුව වට්ටලා පෙන්වන්න කියලා අපි මේ රටේ ජනතාව වැටිලා තියෙන අසීරුතාවයෙන් ගොඩනගන්නට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් මාස කීපයක් ඇතුළත අපි ක්‍රියාත්මක කරනවා අවුගිය රජයේ තිබුණා නะ කන්න බොන නැතුව මිනිස්සු පෝලිං වල ඉන්නකොට කොහොම මිනිස්සු අවුස්සයිද එහෙනම් ලූණු ගොඩි ගෙනල්ලා පෙන්නයි නේද බනිස් ගෙඩි ගෙනල්ලා පෙන්නයි නේද අපි දන්නු මිනිසුන් අක්ක මාරුකම් විඳගෙන ඉන්නේ මේ తత్వය යම් ආකාරයකට අපිට පුළුවන් මේ අඩු ආදායම් ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් අඩු මිලකට වුන් අතර බෙදා දරුවන්ට කිරිපිටි නැ ගෑස් ටික නැ භූමි තෙල් ටික නැ අත්‍යවශ්‍ය ඖෂධ ටික නැ බොරුවට මේ වැස්සට දෙමෙන තනකොළ හපන පුහු දේශපාලඥයෝ මේ අවශ්‍ය වෙන්නේ දේශීය සම්පත් ආරක්ෂා කරන්න ඕන කියන ලොකු මතයක ඉන්න ගම්මන් පිළිඳනතුමා කියනවා ඉන්දියාවට තෙල් ටැංකිය කොන්නවා කියන්නේ කිසිසේත්ම පිළිගන්න බැරි දෙයක්. මම දන්න තරමින් විදේශිකයන්ට තිබුණ තෙල් ටැංකිය ටික වක්‍රාකාරයෙන් පවරාගෙන තියෙනවා. පෝලිම් මැද්දේ නව වසරට වියනඹුරු වල් බී උනා අස්වද්දපු අපේ කුඹුරු පොඩි මිනිහට ඇන්නේ මේ රජයේ දෙබරු කන්නට ඉඩක් නොලැබේවා වල් හපුරු අපේ ප්‍රාර්ථනය මේ අලුත් අවුරුද්දේ ඔබට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඒ සඳහා ඉතාම වැදගත් පණිවිඩයක් ලබා දීමටයි අපේ මේ සූදානම ලෝකයේ වැඩියෙන්ම ලුණු භාවිතා කරන රටක් ශ්‍රී ලංකාව මේ නිසාම අද බෝ නොවන රෝග රාශියකට අපේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඒ අතර අංශභාගයේ හෘදය ආබාධ සහ අධික රුධිර පීඩනයද ප්‍රමුඛයි ලුණු නැතිව ආහාර ගන්නත් බෑ සාමාන්‍යයෙන් වැඩිහිටි අයෙකුට දිනකට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දක් පමණයි. නමුත් අපේ රටේ බොහෝ පුද්ගලයන් දිනකට ලුණු තේ හැන්දි 3-4ක්වත් අවම වශයෙන් ආහාරයට යොදා ගන්නවා. බත් එකටත් ලුණු දාන අපි ව්‍යංජන දෙක තුනටත් යහමින් ලුණු දානවා. මේ නිසා අද වන විට අපේ රටේ බාල, තරුණ, මහලු වයස් භේදයක් නැතුව
අංශභාගය අදිරුදිර පීඩනය සහ පිළිකාවන්ට ගොදුරු වන බවයි පෝෂණ වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසන්නේ. ලංකාවේ තියෙන යථාමත්ම තදබල සෞඛ්‍ය ප්‍රශ්නයක් තමයි අදිරුධිර පීඩනය. මම හිතන්නේ වැඩිහිටියන්ගෙන් ගත්තාම 50%ක් විතර පුද්ගලයන් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. රුධිර පීඩනය නිසා අපිට හෘද රෝග හැදෙන්න පුළුවන්, අංශභාගයේ රෝගය හැදෙන්න පුළුවන්. මම ලෝකයේම තියෙන පරීක්ෂණ වලින් පෙන්නුම් කළා තියෙනවා ඒකට ප්‍රධානම සාධකය තමයි අධික ලුණු භාවිතය කියලා. ශ්‍රී ලාංකිකය විදිහට අපි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ලුණු ප්‍රමාණය වගේ දෙගුණයකට ලුණු පාවිච්චි කරනවා. ඇත්තටම ලුණු රස නැතුව ආහාර ගන්න අමාරුයි. එසේ ලුණු නැතුව ආහාර පිළියෙල කරන්න පුළුවන්ද කියලා සූපවේදී මාධව වීරවර්ධන මහතාගෙන් අප විමසීමක් කළා. ඇත්තටම ලුණු අඩුවෙන් අපි කන්න ගාම අපි බය වෙන නෑ. අපේ තියෙනවා ලංකාවේ දේශීය කුළුබඩු, කොත්තමල්ලි, සූදුරු, තේර, රම්ප කරපිටි මේ ද්‍රව්‍යවල රස උඩට එන ආකාරයට ආහාරය පෝෂ්‍ය ලෙස පිළියෙල කරගත්තාම ඇත්තටම ලුණුවල අඩුවක් දැනෙන්නේ නෑ. එමෙ තක්කාලි, කාමරංකා, අමු අඹ වැනි දෑ මේකට පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ මස්, එතකොට මාළු මේවා උයද්දි ඇත්තටම මේ වගේ ඇතුලේ තියෙන යම්කිසි ලුණු ගතිය ඇතුලේ ලුණු අවශ්‍ය නෑ. ලුණු වෙනුවට වෙනත් ආදේශක යොදාගෙන කෑම සකස් කිරීමේ තරඟයක්ද පසුගියදා පැවතුණා. එහි තේමාව ඌයේ රස වැඩියෙන් ලුණු අඩුවෙන් යනුවෙනුයි. කෙසේ නමුත් අධික රස අධික රෝගවලට මුල බව මේ අලුත් අවුරුද්දේ මතක තියාගන්න කියලා සියත අප ඔබෙන් ඉල්ලා සිටිනවා. අහිතකර චුද්‍රජීවීන් අඩංගු චීන පොහොර නැව හරවල යවුවා. යලිත් හොඳ පොහොර ගේන පොරොන්දුව පිට ගෙවීමක් කරන්න සිදු වුණා කියලා මැති ඇමතිවරුන් කිව්වා. නැව හැරිලා ගිය වේගයට චීන පොහොර ප්‍රශ්නය අවසන් කියලයි බලධාරීන් කිව්වේ. නමුත් ඇත්ත කතාව මීට වඩා වෙනස්. ඕනෙම ආකාරයක චීන පොහොරක් අපේ රටට ගේන්න පුළුවන් විදිහට අපේ අනපනත් ඔළුවෙන් හිටවයිද කියලා මේ අලුත් අවුරුද්දේ සෑම පුරවැසියෙකුම විමසිල්ලෙන් සිටිය යුතුයි. කාබනික පොහොර ආනයනයේදී දේශීය ප්‍රමිතිය වනුවේ SLS 17.4. මෙම ප්‍රමිතිය අනිවාර්ය වූ නිසායි චීන පොහොර නැවට ආපසු හැරී යාමට සිදු වුණේ. මේ ප්‍රමිතිය නිසා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් රට තුළට පැමිණීම වැළකුණා. චීනයේ ෂින්ඩාවෝ සීවින් බයෝටෙක් පොහොර සමාගම නැව ආපසු හරවා එවීම පිළිබඳව විරුද්ධ වූ බව අප හැමෝම දන්නවා. එසේම චීනයේ පොහොර හරවල යවල ඉන්දියාවේ නැනෝ රජා ගෙන්වීම තුළ චීනය සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිතද යම් පමණකට හෝ පළුදු වුණා. චීනයෙන් අරගෙන ඇති සහ ඉල්ලන ණයත් එක්ක චීනය ළඟ දනින් වැටීමට සිදුවීම අරුමයක් නෙවෙයි. අපේ රට තුළ SLS 17.4 සලකන්නේ නැතිව ඕනම චීන ජහජරාවක් මෙරටට ගේන්න පුළුවන් යම් එකඟතා ගිවිසුමක් සකස් වෙමින් පවතිනවාද? එවන් ද්විපාර්ශ්වීය එකඟතාවක් සඳහා වන ගිවිසුමකට අනුමැතිය ලැබුණොත් අපේ රටේ ස්වාධිපත්‍යයට කුමක් වේවිද කියන චීන කුණු අපේ රටේ ගොඩ ගසාවි නේද? ඇත්තටම ද්විපාර්ශ්වීය එකඟතාවයකින් අපේ ප්‍රමිතිය අයින් වුණහම අපේ රටට ඕනම චීන පොහොරක් එවන්න පුළුවන්. එහෙම වුණොත් අපේ කෘෂි කර්මාන්තය, අපේ මහ පොළව විනාශ වෙලා යාවේ. අපේ SLS 17.4 ප්‍රමිතිය සලකන්නේ නැතිව වෙනත් ද්විපාර්ශ්වීය ගිවිසුමක් පොහොර සම්බන්ධයෙන් හදන්න උත්සාහයක් තිබෙනවද? ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සූදානම්ද? වගකිව යුත්තන් මේ පිළිබඳව සත්‍ය වහා ජනතාවට හෙළි කළ යුතුයි. අද සිට මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 12%ක් ඔමික්‍රෝන් රෝගීන් බවයි සෞඛ්‍යංශය පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා. එය අද සිට එළඹෙන 31 වනදා දක්වා බලාත්මකයි. ඒ අනුව පහ ශ්‍රේණිය හා ඉන් ඉහළ පන්තිවල 50%ක ධාරිතාවයකින් උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි. මංගල උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50%ක උපරිමයකට යටත්ව පැවැත්විය යුතුය. පෞද්ගලික නිවාසවල එක් රැස්වීමේදී පුද්ගලින් 10 දෙනෙකුට ඒකරාශී වීම සීමා විය යුතුය. අවමංගල්‍ය කටයුතු පැය 24ක් තුළ අවසන් කළ යුතු අතර සහභාගී විය හැක්කේ උපරිම පුද්ගලින් 30 දෙනෙකුටයි.
අවන්හල් 150ක ධාරිතාවයකින් පවත්වාගෙන යා හැකි අතර එලිමහන් ආහාර පාන සපයන ස්ථානවල පුද්ගලින් 150 දෙනෙකුට රැඳී සිටීමට අවසර හිමිවනවා. එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 12%ක් ඔමික්‍රෝන් රෝගීන් බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පවතින තත්ත්වයේ හැමියේ බූස්ටර් එන්නත ලබා ගත යුතු බව සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේත් අපිට පේන විදිහට ශ්‍රී ජයවර්ධනපුර වාර්තාවේ පෙනී යන විදිහට 12%ක ප්‍රමාණයක් පමණ ලංකාවේ ආසාදිතයන්ගෙනුත් ඔමික්‍රෝන් ප්‍රභේදය බවට ප්‍රෝකථනය කළ හැකි බව තමයි පෙනෙන්නේ. අපි සැමම හොඳ ඒ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මක් නිසාද අනිකුත් රටවලත් මෙම වැඩිහිටි ජනගහනයේ යම් යම් සංකූලතා සහිත ජනතාව අතරත් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් සෑදෙන රෝගී තත්ත්වය පිළිබඳ සම්පූර්ණ දත්තයන් තවමත් නැහැ. එඳා ඔවුන්ට යම්කිසි ප්‍රමාණයකට සංකූලතා වැඩිවීම හෝ මරණයට පැත්වීම වැඩිවීම හෝ සිදුවිය හැකි. එනිසා මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි. මේ අතර ඉදිරි සති දෙක තුන තුලදී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් මර්ධන එන්නත් කරන කාඩ්පත අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. මීට පෙර දැනුම් දී තිබුණේ එම කටයුතු අද සිට ක්‍රියාත්මක කරන බවයි. නමුත් ඍදුකාංග යොදාගෙන මේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.